සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තිපුතේදුවේ. ජීවිතේ ඔබ මොනවටද ගොඩක් ආස? හැමදාම මේ මොහොතේදී ඔබ දැක්ක දෙය, කරපු දෙය, අහපු දෙය ඒ විදිහට තියෙනවද කැමතිද? නැත්නම් අලුත් දෙයක්, අලුත් විදියට, අලුත් ආකාරයට, අලුත් මාදිලියක් තුළ ඉදිරිපත් කරනවට දෙනවට කැමතිද? මේ දෙක හරියට හොයලා බැලුවොත් මනුස්සයා නිරන්තරයෙන්ම කැමති මේ වෙනසට. මේ වෙනස් වීමට මිනිස්සු හරිම කැමති. ඒ නිසා මේ වෙනස සුබවාදී වෙනසක් වෙන්නට ඕනේ. ඕනෑම දෙයක් ඔබට මට වෙනස් කරන්න පුළුවන්කමක් තියෙවි. හැබැයි සුබවාදීව වෙනස් කරන්නට ඕනේ. ඒ වගේම තිබිච්ච දෙයට මේ මොහොතේදී විනාශයක් නොවි ඒක වෙනස් කරන්නට ඕනේ. දැන් ලස්සන අද ගෙවල් තියෙනවා, මේ මොහොතේදී වලව් තියෙනවා, ලස්සන දේවල්. දැන් මේක වෙනස් කරන්න කියලා මොකද කරන්නේ? ඒකේ තියෙන ස්වභාවය, ඒකේ තියෙන ආකිටෙක්චර් වැලියු එක, ඒකේ තිබෙන ගුණාත්මක භාවය නැති කරලා දානවා. ඊට පස්සේ ඒ වෙනස දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ මගේ ජීවිතය ඇතුළේ මේ වෙනස හොඳයි. ඒ නිසා තමයි දැන් ගොඩක් අය කොළු පැටවුව එහෙම වෙනසක් කියලා හිතාගෙන මොකද කරන්නේ? ඩෙනිම් එක ඉරිච්ච ඩෙනිම් නෙමෙයි, ඒවා ඉරාගෙන යනවා. වෙනසක් තියෙනවා. මේ සමහර අය කලසම් ඇඳලා තියෙනවා, අන්ඩර්වෙයර් එකක් පේනවා. ඒගොල්ලෝ කියනවා මේක තමයි අපේ වෙනස. තවත් පිරිසක් කියනවා මෙන්න අපි කොණ්ඩේ වවලා තියෙනවා, කරාබු දාලා තියෙනවා මේ මොහොතේදී, දැන් මේක අපේ වෙනස. තවත් කාන්තාවත් ඉන්නවා කොණ්ඩේ එක එක විදියට හදලා තියෙනවා, ඇඳුම් නිර්මාණය කරනවා, ඇඳුම් අරගෙන යනවා. වෙනසක් නේද? මම ඊයේ පෙරේදා මම දැක්ක එක ක්ලිප් එකක් නේ, තනිකර නියුඩ් වෙඩින් කියන එකක් ඇවිල්ලා. ඒ නිසා මනමාලයත් මේ මොහොතේදී නිර්වස්සව, මනමාලියත් නිර්වස්සව, යහළු යෙලියොත් නිර්වස්සව, ඒ විවාහ ජී මගුල් ගෙදරට එන ඔක්කොම නිර්වස්සව තමයි එන්නේ. පොඩි කෝට් කැල්ලක් හරි මල ටිකක් හරි අතේ තියාගෙන. දැන් මේගොල්ලෝ කියනවා දැන් මේක තමයි වෙනස අපේ කියලා. දැන් අම්මේ තාත්තේ පුතේ දුවේ වෙනසක් තමයි. නමුත් ඒක පරිහානියක් වුණොත් කාර්ය ඒ වෙනසෙන් තේරුමක් නැහැ. ඒ නිසා ඔබට ආවේනික වෙනස, ඔබට සරිලන වෙනස, ඔබේ ගුණාත්මක භාවයේ නැති කරන්නේ නැති වෙනසක් ඔබේ මගේ ජීවිතය තුළ ඉදිරිපත් කරන්නට ඕනේ. ස්වාමි කෙනෙක් වශයෙන්, නිර්මාණකරුවෙක් වශයෙන් මාත් කැමති මේ වෙනසට. ඒ නිසා සුපවත් ධර්මයට ඔබ එදා ආපු කෙනා අද ආවොත් ඒක වෙනස් වෙලා, තනින් තන ගස් වෙනස් වෙලා, හැඩතල වෙනස් වෙලා, පාර යන විදිය වෙනස් වෙලා, නිර්මාණ වෙනස් වෙලා, එහෙම වෙනසක් ඇති කරවනවා. ඒ වගේම අම්මේ තාත්තේ පුතේ දුවේ දේශනාවක් දුන්නත් ඒ දේශනා ශෛලිය වෙනස් කරනවා, ඒක ඉදිරිපත් කරන විදිය වෙනස් කරනවා. ඒ මොහොතේදී මෙහෙය ඒ තන්ට සරිලන විදියට හදනවා මෙහෙයක්. ඒ වෙලාවේ ඒක ප්ලෑන් කරගෙන යනවා නෙමෙයි, ඒක හදනවා. ඒ මිනිසුන්ගේ ඇහැ බලලා, ඒ අවශ්‍යතාවයේ බලලා ඒක නිර්මාණය කරනවා. ඒ නිසා රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ ඔබට මට ලොකු වගකීමක් පැවරෙනවා මේ මොහොතේදී. ඔබේ මගේ ජීවිතයේ ඇතුලේ මේ වෙනස දැකලා, ඒ වෙනස භුක්ති විඳලා, ඒ වෙනස ඇතුලේ තිබෙනා වූ සුබවාදී දේ ලෝකයට හඳුන්වලා දෙන්නට ඕනේ. ඒ නිසා මේක විනාශයක් කරාගෙන යන සුබ මේ අත්දැකීමක් නෙමෙයි. මේක දෙවියන් වහන්සේගේ කරුණා මහිමය දිස් වෙන, දේව අනුග්‍රහය දිස් වෙන, දෙවියන් වහන්සේගේ අතැඟිලි මත රැඳෙන වෙනසක් බවට පත් වුණොත් ඔබේ මගේ ජීවිතය ලස්සන වෙනවා, ඔබේ මගේ ජීවිතයේ ප්‍රබල වෙනවා, ඔබේ මගේ ජීවිතයේ අභිෂේකයෙන් පිරෙනවා. ඒ වෙනස මිනිස්සු තේරුම් ගන්නවා, ඒ වෙනස හොයාගෙන මිනිස්සු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ මොහොතේදී ඔබේ මගේ ජීවිතයට ආශිර්වාදයක් එතනදී ලැබෙන්න පටන් ගන්නවා. එහෙනස ඔබට සුබ පතනවා මේ මොහොතේදී. දෙවන් වහන්සේගේ දේව කරුණාව, දේව ආදරය තුළ එවැනි ගමනක් යන්න දේව ශක්තිය ඔබේ ජීවිතයට ලැබේවයි කියලා චෙස පිහිටයි.